මල්ලෙන් මේ අයියගෙන් දෙන්නත් පොඩ්ඩක් රන්වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකද? ඔව් පොඩ්ඩක් බලන්න කියලා කෝල් එකක් දී පරක් වැඩි මේ කියලා තියෙන එක ඉතින් එල්ලිලා. එතකොට අම්මා තමයි ආයි මම නිදාගෙන ඉති ඇඳේ. අම්මා අල්ලගෙන ගිහලා ලකුවා මේ එල්ලිලා කියලා. මේ මේ හරි කොයිතර ඇවිල්ලා තියෙන්නේ ඔහොම බලලා දින්න. අම්මා බය වෙලා තමයි දුවන ඉති. තනින් නෑ. එපාවල සතරස්ගම ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයෙක් සියදි විනසාගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සතරස්ගම ප්‍රදේශයේ නිවසක් තුළදී අදාළ 24 හැවිරිදි තරුණයා ගෙලවැළලාගෙන සියදි විනසාගෙන ඇති බවයි. මෙලෙස සියදි විනසාගෙන ඇත්තේ තුසිත සම්පත් බණ්ඩාර නැමැති තරුණයෙක්. ඔහු ගාල්ල ප්‍රදේශයේ රැකියා ස්ථානයේ සිට එපාවල පිහිටි ඔහුගේ නිවසට පැමිණ මෙලෙස අද සියදි විනසාගෙන තිබෙනවා. නිවසේ කිසිවෙකුත් ඒ අවස්ථාවේ රැඳී සිට නැති අතර පසු 12 ආසන්න වේලාවකදී ඔහු සිය දිවි නසා ගන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. අසල නිවසක කාන්තාවක් ඔහු ගෙලවැළලාගෙන සිය දිවි නසාගෙන ඇති බවට කළ දැනුම් දීමක් මත ප්‍රදේශවාසීන් පොලිසියට මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ පදිංචි සිය සොයුරා සමග බහින් බස් වී මොහු සිය දිවි නසාගෙන ඇති බවටයි පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. මෙලෙස සිය දිවි නසාගත් තරුණයාගේ සොයුරන් තිදෙනෙකු සහ සොයුරියකද මීට පෙර සිය දිවිනසාගෙන ඇති බවට පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. ඒ අනුව අද සිය දිවිනසාගත් 24 හැවිරිදි තරුණයා එම පවුලේ සිය දිවිනසාගත් පස්වැන්නා වනවා. මීට වසර කිහිපයකට පෙර ඔහුගේ සොයුරියකු හා සොයුරියක තලාව ප්‍රදේශයේදී දුම්රියට පැන සිය දිවිනසාගෙන තිබෙනවා. එසේම මෙම තරුණයා සිය දිවිනසාගත් නිවස පිහිටි ගෙවත්තේ අඹගසක ගෙලවැළලාගෙන තවත් සොයුරියකු සිය දිවිනසාගෙන ඇති බවත් මෙම තරුණයා ගෙලවැළලාගත් කාමරයේම ඔහුගේ සොයුරියකු සියදි විනසාගෙන ඇති බවටත් පොලිසියට අනාවරණ වී තිබෙනවා. ඒ අනුව පවුලේ සහෝදර සහෝදරියන් 7 දෙනෙකුගෙන් 5 දෙනෙකුම වරින් වර සියදි විනසාගෙන ඇති බවටයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් එපාවල පොලිසිය විමර්ශන සිදු කරනු ලබනවා. මෑ නැති වුණා කියලා කොහමද දැනගත්තේ? කියන්නේ මෑ අල්ලගුලි මේ පැත්තෙන් කෝල් එකක් ආවා. ඈ මේ නැන්ද කෝල් එකක්. එහේ යා මෑ කොහෙද ඉන්නේ? මෑ නම් ඔය මේ වැඩි විස්තර නම් වැඩි දන්නේ. පවුලෙම පහයි. ඒ දන්නේ මේ ළමයට හොවිතුන. ඒක හිතන්නේ නැහැ නේ.